ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. ඔය දන්නවද ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කියන්නේ කවුද කියලා? හරි, එහෙමනම් නොදන්න අයට දැනගන්න අද අපි කතා කරන්න යන්නේ එතුමා ගැන. 1913 ජූනි මාසේ 19 වෙනි දින රුහුණේ බෙලියත්තේ පුවක් දණ්ඩා හින්න ගමේ තමයි මානවසිංහයන් ඉපදිලා තියෙන්නේ. කුඩා කාලයේදීම ඔහු පැවිදි වූයේ පන්සලේ ආශ්‍රය නිසා මහානදම් පිරීමට ඇති වූ ආශාව නිසා. වරක් නොව ඔහු දෙවරක්ම පැවිදි වුණා කියලා තමයි පොතපතේ සඳහන් වෙලා තියෙන්නේ. පාලි, සිංහල, සංස්කෘත මෙන්ම බෙන්ගාලි භාෂාවද ඔහු හොඳින් දැනගෙන හිටියා. ඉතාම මටසිරිටි වචන පාවිච්චි කරමින් සරල කාව්‍යමය බසින් ඔහුගේ කවි අලංකාර වී තිබුණා. මොනවද අම්මේ අකුරු ජාතියක්, මල් පෙතිවල කවුද ඔලියලා, කවුරුද අම්මේ මේවා ලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා. ඔහුගේ මේ ජනප්‍රිය ගීතය ඔබ අප කවුරුත් හොඳින්ම දන්නා ගීතයක්. පැවිදි ජීවිතයක් ගත කළ කාලයේ වුවද කාව්‍යකරණයට මෙන්ම පුවත්පත් කලාවටද ඔහු සම්බන්ධ වී තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. පුවක් දණ්ඩාවේ ශ්‍රී චන්ද්‍රරත්න මේතාලෝක නමින් මහනව සිටි අවදියේම සඳරුවන් යන ආරූඪ නමද භාවිතා කොට ඇත. නීතිය නම් වූ පත්තරය සංස්කරණය කොට ඇත්තේද ඒ කාලයේදීය. උන්වහන්සේ කාව්‍යකරණය ඉගැන්වූ බවද නීතිය පුවත්පතේ සඳහන් වී ඇති බැව් පැවසේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 1947 වර්ෂයේදී ලංකාදීප පත්තරය ආරම්භ වන විට එයටද එක්විය. සුදු වේට්ටියත් ලාපාට බැනියමත් ලේස් නැති සපත්තුත් එකල එතුමාගේ ඇඳුම විය. පත්‍ර කලාවට පිවිසෙන ආධුනිකයන්ට ඔහු මහත්සේ උදව් කළේ ඔවුන් උසස් පුවත්පත් කලාවේදීන් කිරීම සඳහාමය. මානවසිංහයන් පුවත්පත් කලාවේදියකු ලෙස ඇතැමුන්ගේ ක්‍රියාකලාප විවේචනයට ලක් කිරීම නිසා නිතර වාද විවාදවලට පටලවුණේය. ලංකාදීප පුවත්පතේ ඔහුගේ වගතුග තීරයේ ඉතාම ජනප්‍රිය වූ අතර පුවත්පතේ අලවිය වැඩි කිරීමටද එය වහල් වූ බව සඳහන් වෙනවා. ඔහු කවියෙකු ලෙසටද ගීත රසකයෙකු ලෙසටද රට පුරා නම් දිනා සිටි කෙනෙකි. ඔහුගේ භාෂා විලාසය අලුත්ය, වෙනස්ය. ඔහු ගැමි වහරත්, සෙව් වහරත් යන දෙකම ගුරු කොටගෙන අලුත් රීතියක් ඒ සඳහා නිපදවයි යනුවෙන් මාටින් වික්‍රමසිංහ මහතා නවපද්‍ය සිංහලය යන පොතේ සඳහන් කරන්නේ මේ නිසාය. ගුවන් විදුලියට මුල්ම ගීත නාටකය රචනා කළේ මානවසිංහයන්ය. එපමණක් නොව පැරණි වන්නම් දහාරට එක් වූ මහපෝ වන්නම සහ සමනල වන්නමේ විරිතත් පදමාලාවත් ඔහු තැනුවේ ලංකාදීප කතෘ මණ්ඩලයේ වැඩ කරන සමයේදීය. රන්මුතු දූව, දෛවයෝගය සහ සිකුරුතරුව වැනි සිනමා පටවල ගීත ප්‍රබන්ධද ඔහුගේය. ඔහුගේ ජීවිත කාලයේ දශක පහක් පමණ ගත වූ කෙටි එකක් වීම සාහිත්‍ය ලෝකයට මහත් පාඩුවකි. ඔහු සිහි කිරීම සඳහා තැපැල් මුද්දරයක්ද නිකුත් කොට ඇත. හරි, එහෙමනම් ඔබ දන්නවා මෙතුමා කලා ක්ෂේත්‍රයට කළ සේවාව සම්බන්ධව. ආදරයෙන් ආරාධනා කරනවා අපේ නොදුරුවස චැනල් එක තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න. ඔය හැම කළොත් ඔයාට පුළුවන් අපේ නවතම ලිපි අපි අප්ලෝඩ් කරපු ගමන් නොටිෆිකේෂන් එකක් මාර්ගයෙන් කෙන්ව ගන්න. ස්තුතියි.